නමුතස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්ධස්සේ. නමුතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්ධස්සේ. නමුතස්සෙ භගවතු වරහතු සම්මා සම්බුද්ධස්සේ. ද්දීමි භික්්ගවී අන්ත පබ්බ ජිත නනෙසී විතබ්බා, යුucaයංකමි සුකාම සුකල්ලිකානු යෝගෝ හිනු ගම්මෝ පතු්ජනිකු අනරියෝ අනත්ත සංහිතෝ යෝජයං අත්තකිලමතානු යෝගු දුක්කෝ අනරියෝ අනත්ත සංහිතෝ ඉති තිබික්ක බිහිවබෝුවන්ති අනුපගම්ම මජ්ජිම පටිපදා. තතාගතිනගබි සම්බුද්ධාචක්කු කරණ ඥානකරණ උපසමායගභිං්ඥාය සම්බෝධාය නිම්භානාය සංවත්තන්තිති ශ්‍රද්ධා බුද්ධි සම්පන්න වාසනාවන්ත පින්වත්නි දැම්මි පින්වත් හැමතිනාම ඉතාමත් ශ්‍රද්ධාාවින් යුක්තව ධර්මගෞරවයෙන් යුක්තව තතහාගත ලෝතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාල ස්වාසූ දහසක් ධර්මස්කන්දයෙන් දහම් බෙදක්ෂ්‍රවනය කිරීම පිණිසයි මේ අවස්ථාවදි සූදානම් වෙන්නේ. ලෝතුරු ධර්මයට අවධානය යොමු කරනකොට ඉතාමත්ම සිහිනුවනෙන් යුක්තව වීමන්සන බුද්ධියෙන් යුක්තව හොඳ ඉවසීමකින් යුක්තව අවධානය යොමුකරගන්ට ඕන බුදුරජාණන් වහන්සේ ධර්මදේශනා ආරම්භ කරනකොට උන්වහන්සේ දේශනා කරලා තියෙනවා තේනෙහි සුනාත සාදුකම් මනසිකරවෝත දේශ ස්සාමි එහෙනම් මහනිනි මනාකොට අහන්න මනාකොට මෙනෙහි කරන්න තතාාගතයන් වහන්සේ ධර්ම දේශනාව සිදුකරනවා කියලයි ලෝතුරා බුදුරජාණන් වහන්සේ ඒ ධහම්මාවවාදය දීලයි දේශනාව බොහෝත්තුත්‍රවල ආරම්භ කරලතියෙන්. එනම් මනාකොට ශ්‍රවණය කරන්න මනාකොට මිනහි කරන්න. එහෙම මිනිහි කරමින් මේ ධර්මය ශ්‍රවනය කරන්න කියලයි බුදුරජාණන් වහන්සේ දේශනාක් කළේ. එතකොට අද ධර්මානු ශාසනාව සඳහා ලෝතුරා බුදුරජාණන් වහන්සේ දේශනාකොට වදාල දම්සක් පැවැතුම් සූත්‍ර දේශනාව සඳහන් වෙන සූත්‍ර පාටයක් තමයි ඔය මාතෘකා සීර්සයේ දේශනා කරන්තේ දුනේ. ඉතින් අද ධර්මය දරන්නේෙ. ධර්ම දේශනාව සඳහා මාතෘකාවක් සිද්ධ කළා ඉතාමත්ම වටිනා මාතෘකාවක්. මුළු බුද්ධ දේශනාවම ඇතුළත් මාතෘකාවක්. සක් පැවතින් සූත්‍ර දේශනාව සඳහන් වෙනවා දේ මේ භික්ගවේයන්තා පබ්බජිතයන නැසේවි තබ්බා. ඒ ගාතා ධරමයෙන් බුදුරඒ සූත්‍රපාටේ තුළ මුළු බුද්ධ දේශනාවම ඇතුළත් ඔයි මාතෘකාවළ ගාත් සූත්‍රපාටේ සම්පර්ණ මුළු ත්‍රිපිටක ධරමයම ඇතුළත් කැටිකල්ල දේශනා කොට වදාල සූත්‍රපාටයක් තම යොයි මාතෘකා කළේ ඉතාමත්ම ශ්‍රේෂ්ඨ දහමක් ගොඩනැගෙන ලූතුරු ධරමයම දිගහරින්න පුළුවන් දහමක් දේමී භික්කවේ අන්තා පබ්බජිතයන නසේ විතබ්බම බුදුරජාණන් වහන්සේගේ පළවෙනිම එම මේ දේශනාව සිද්ධක රද්දි උන්වහන්සේ ලෝකෙට පෙන්වා දුන්නා විශේෂකාරණයක් ඒ තමයි දේමී භික්කවේ අන්තා මහනෙන මේ අන්ත දෙකක්තියෙන මේ අන්ත දෙක නසේවි තබ්බා. මේක සේවනය කරන්න එපා ඇසුරු කරන්න එපා මේ අන්තවල ඉඳගෙන නම් මේ මං මේ කියන එක දහම දකිින්ට බෑ. මේ අන්තවල ඉඳගෙන නම් මගේ පතාගතයන් වහන්සේ අවබෝධ කළ දහම දකිින්ට බෑ. අන්ත දෙකින් මිදුන තැනයි. අන්ත දෙක අවබෝධයට පත්වීම මතයි, ලෝතුරා බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන දර්ශන ඥාලය ගොඩ නැගෙන්. සම්මා දෙට්ටියය ගොට නැගන්නේ. අන්නේ සම්මා දෙටත්්ටිය තමයි චක්කුම් උදපාදි ඥානං උදපාධ පඥා, උදපාදි විජ්්‍යා, උදපාදි යාලුවෝක උදපාදි කියලා අඳහංුවන්නේ. අන්න ඒ අන්ත දෙක අවබෝධවීම මයි මජ්්‍යයේ කියල කියන්න මජ්්‍යය කියල. ඇ සම්මාදිිට්‍යිය කියල පැනවෙෙන අන්ත දෙකේ අවබෝධයමයි. අන්ත දෙක අවබෝධ කරල්ලා වෙනම තැනකට පත් පෙනවානෙවෙයි. වෙනම දෘෂ්ියයක් ගොඩනගෙන වනෙවෙේ මේ අන්ත දෙක අවබෝධ වනාහම සියලු දෘෂ්ටි ප්‍රාණය වෙන. සරුව දෘෂ්ටි පහනයි. අන්ත දෙ අන්ත දෙක මත තමයි මේ ලෝක යම්තාක් දෘෂ්ටි තියෙනවනං සංකල්ප තියෙනවනම්. දැනුම තියෙනවනක් ආකල්ප තියෙනවනම්. මතවාද තියෙනවනම් දර්ශන තියෙනවනං. සංකල්ප තියෙනවනම් දෘෂ්ටි තියෙනවනම් මේ සියලූම දේවල් ගොඩ නැගීලා තියෙෙන ඔය අන්ත දෙක මතයි. අන්ත දෙක මත. තින් අන්ත දෙක මිදහස්වෙන්නේ අන්ත දෙක දැන ගැනීමෙනුයි. අන්ත දෙක දැකීමු යවබෝධයට පත්වීමෙන අන්ත දෙකින් මිඩෙන්නේ. අන්ත දෙ අවබෝධයට පත්වෙල අන්ත දෙකින් මිදුනා කියන්නේ සියලු දෘෂ්ි සියලු සංකල්ප සියලු මතවා දෝලින් මිදුනා කියනකෑ සර දුෘෂටි පහනන් ඒක තමයි සම්මාදිිට්ටි. මජ්ජයේ ඥානං. කියනේ අන්ත දෙක අවබෝධයට පත්වුණ හම එතින්ට විවිධ නම් කියන ඒ නම කියන එක සාපේක්ෂයෙන්මයි ගන්නේ දැ සමහර කියන එක සම්මාධික්්ටි කියල සමහරය කියන මජ්‍ය ඥානය කිය මජ්්‍යය කියල සඳහංගුවෙන සමහරය කියන නිශ්චලතාවය කියලා සමහරය කියන එකට විශ්වවිඤ්ඥානය කියල සමහරෝදවිය කිය නොත් තුන් එන ඇසත ඩයික කියලා කියන සමහරෞදවිය සවබහදහාම කියලා කියන සඔබහ දහම කියල කියනු එතෙන්ට එතකොට සමහරදධවය කියන එතට හේතු පල දහම කියල සමහරෝදය නිරෝධය කියන විමුක්තිය කියනු නිවන කියනු මේ සම්මාධිට්ටි කියන විද්්‍යාව කියල කියනු විද්‍යාව ඥාන දර්ශනය කියනවා එහම සමහර්ගය කියනු අරමුණේ සත්‍යබෝධය කියල සත්‍ය ඥානය කියල කියන විවිධ නන්තියන එතකොට ඒ මජ්්‍යයේ ඥානය එම ඇත අන්ත දෙක අවබෝධ උනාහම ගොඩ නැගෙන තැනට තමයි එවැනි ප්‍රඥත්ති නන්දාා ගෙනති නේ සාපේක්ෂ භාසායම්ම හදාගත්ත දේවල්. ඇත්තට මෙහෙම නමක් නැතිනිසයේ දෙට ඔ ඒක නන්දා ගෙනති නක දාගත්ත නම් ිසක් එතින්ට දමන්න එතින්ට පණවන්න පුළුවන් තැනක් නෙවේ. එතින්ට වචනයකින් එතන පණවන්න පුළුවන් ප්‍රකාශ කරන්න පුළුවන් තැනක් නෙවෙේ. නමු හිතට අවබෝධයට පත්වෙන තැනක්. අවබෝධයට පත්වෙන තැන ප්‍රඥත්තියකින් නාමයකින් පැනවීමකින් සිද්ධ කරන්න පෙන්න්න පුළුවන් තැනක් නෙවෙයි. එකවබෝධයට පත්වච්ච දෙයක්. කෙනෙක් ලුණුරස කෑවට පස්සේ ලුණුරස කාපු නැතිගෙනෙකුට ලුණුරස කිව්වට යායට තේරෙන් ඇලියල පෙන්නුවත් තේරෙන්නේ. ඉටවට එයාට ලුණු කැතයක් දීලා කාල බැලවාම. අන්න එතකොට තමයි ලුණු රසයාට දැනින්. තිඒ දැනනතා කියයාට කොච්චර වචන භාවිතා කරලා මොන ලෝකම තියෙන වචන ෝලින්කිවත් ඒකයටට දැනන්නේ. ලෝකෙම තියන පොත් කිව්වත් එයාටේ ලුන් රස දැනන්න ඒ එක දැකගන්න බෑ. කාලබැල වහමන්න දෑන. අන්නේ වගේ තමයි ඔයි මධ්‍ය ඥාය කියන එක යි සම්මාධත්්‍යය කියනෙ එක බුදු දහමතියෙන. එනිසා පින්වත් මෙන්න මේ කියන ධර්මතාවය? අපි පැහැදිලි කරගැනීම තමයි මේ බුද්ධ ශාසනය තුළින් අපි කරගන්නට වුණදේ එතකොට බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළේ ද 2ේ මේ භික්කවේ අන්තා පබ්බජිතය නසේ දප්නික්ෂය විතබ්බ මේ අන්ත දෙක පැහැදිලිව අපි තේරුම් ගත්තොත් වටහා ගත්තොත් අවබෝධ කරගත්තු දැකගත්තොත් බුදු දහම දැකගත්තා වෙනවා අන්ත දෙක මත හිරවෙච්ච ලෝකක තමයි අද අපි මේ ලෝකෙත් ජීවත් පෙන් මේ භාසාාව තියෙන්නේ තන්තෙක ඇත්තට මේ භාසාාවක් තුළින් වචන තුළින් දහම කියන්නේ යන එකත් භාෂාව තියෙන්න්නේ සා සංක සාපේක්ෂ දර්සය තුළ ගොරනැගිච්ච වචන ඒ වචනවලින් අපට මේ ලෝතුරු ධර්මය කියන්න පුළුවන්කමක් නෑ වචනවලින් යමෙක් බදුරජාණන් වහන්සේගේ දර්සනය පෙන්න්න ුත් සහගන්න වනං ඒක වෙහෙසක් විතරයි ඒ ඒ තුළින් පෙන්න්නන්න පුළුවන්කමක් නෑ. හැබැයි ඥානවන්තයාට ඒ වචනවල එල්ලෙන් නැතුව. වචනවල්ට පිටිපස්චෙන් යටින්තියෙන ආර්ථය දැනගන්න ඥානවන්තය සමර්ථ වෙන. ආන ඒ ඥානවන්තයාට තමයි. ඒ වචනවල එල්ලෙන් නැතුව වචනවලට යටින් ප්‍රකාසවෙන යන අරථය ග්‍රහණය කරන්න පුළුවන් ඥානවන්තයාට තමයි ලෝතුරු ධර්මේතියෙන්. ඥාවන්තස්සායන් දම නායන්හම්මෝ දුප්ප්ඥසගල දශනාකති ඒකයි. ඥානවන්තයාටයි මේ ධරමය දුස්ප්‍රාඥාට නෙවේ කියලයි උන්හන්සේ දේශනා කළේ. එතවට වචනවොලින් කියන්න බැරි. අරථයක් පෙන්නන්න බැරි දෙයක් වචනවලින් ප්‍රකාශ කරන්න යාම. වචනවල ධර්මය අහන කෙනා දැනගැන්ට න ඒ වචනවල ධර්මී නෑ කියන එක වචනය සාපේක්ෂයි. සාපේක්ෂ වචනයකින් නිරපේක්ෂ ධහමක් ඉදිරිපත් කරන්න ගිය හම එතන වචනවලට ග්‍රහණයේ නොවී. වචනවලට හිරවෙෙන් නැතුව. වචනවල සත්‍යස්වයන්නේ නැතුව වචනයට යටින් පෙන්නෙන අර්ථය. ග්‍රහණය කරගන්න දක්ෂවෙන්ටූන ධර්මශ්‍රවනය කරන නන්න එතකුට තමයි මේ අන්ත දෙකින් මිදිච්ච අන්ත දෙකින් මිදුනු මජ්්‍යයේ ඥානය කියන එක තෝරගන්න පුළුවන්කම තියන අපි බලු මේක තෝරන්න පුළුවන්දගේ දේ මේ භික්කවේ අන්තයිතු වට අන්ත කියන එක ඇත කියන අන්තයක් තියනු දැම් මෙතන පෙන්නල කාමසුකල්ල කාන යෝග එක හීනවූ ග්‍රාමියව් බොලඳ වූ පහ වූ තුච්ච වූ දෙයක් ග්‍රාහමි දෙයක් ඒ වගේ මේකාන්තයක් තුළ සත්‍යාබෝධයට පත්වෙන්නේ මේ ඉන්ද්‍රිය පීලනයග පත්වනා කියලා ඇඒ පත්වනා කියල කවදාවත් මේ ඉන්ද්‍රිය පිනවල සත්‍ය ගවේෂණය කරන්න බැහැ දුප්තියකට පත්වවෙන්න පුළුවන්කමන්නෑ කාමයන්ගේ ඇලි ගැලි වාසය කිරීම සත්‍යයට සත්‍යබෝධය කරන්න පුළුවන්කමක් නෑ අත්තකිලමතානු යෝග සරීරයට දුප්දීලා නැත කිය නන්තය ඒ ඇත කිය නැත කිය නන්තය ඇත කියන අන්තය මේ අන්ත දෙක තුළ මේ සප්‍යයා බෝධයට පත්වෙන්න බෑ එතට එහම නැත්තං උච්චේද දෘෂටියය සහ ශස්ත දෘෂ්ටිය උච්චේද දෘෂ්ිය ශාස්වත දෘෂ්ටිය කියන්නේ ඇත නැත අන්ත කාමසුකල්ලිකාන අත්තකිලමුතාන යෝගය කියන්නේ දෙකත් අන්තයේ යන්ත දෙකමයි වෙන වචන දෙයකින් තා වචන දෙහකින්ක වූහොත ඇත 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 නැත කියන අන්ත දෙක අපි සරලමට්ටමට මගේ ගත්තොත් ඔතන තියෙන දී ස්වභාවයක් දයතාවයක් අන්නේ දී ස්වභාවය තමයි ඔය ඇත නැත අන්ත කියල කියන්න අපි හිටමු දවි ස්වභාවේ දෙකේ දෙකේ දේවල් අපට ඕන තරම් කියන්න පුළුවන් දැන් අපි හිටමු උසගත්තොත් මිටි කියලෙගත් රන්න උස මිටි ඒ හපේක්ෂය තුළබොඩි නැගෙන දිග පලල කලු සුදු අන්නේ වගේ දෙකේ දෙකේ දේව ස්ත්‍රීපුරුෂ පිම් පව් හොඳ නරක එටකට අහස පොළොව ඒ රාත්‍රී දවල් ඒ වගේ අපට බෙදන්න පුළුව ඔයි දෙකේ දෙක ඒව ගොඩාක් ඕන තරන්තයෙන්. එතකොට අන්නේ දී ස්වභාවේ තමයි ඔයි අත දැක අන්ත දෙක ගොඩනැගෙන අන්නේ සාපේක්ෂයේ තුළ තමයි එවිදිීට පැනවෙෙන. එතකොට කලු සුදු කියල ගත්තත් කලු කියන්නේ සුදු කියන්නේ දෙක සාාපේක්ෂෝපනෝ ගත කලු කියෙක් ලක නැත්තන් සුදුත් නෑ සු කියල එකක් ලෝක නැත්ත කු කියෙකුත් නෑ. ක ග කියලෙ එකක් ලෝක පැනවන්න නැත්තං කොට කියලෙකක් නෑ පලක කියලෙ එකක් න. උස කියලෙ ලෝකේ දෙක් එහෙමක් නැත්තං මටි කියල දෙයක් පැනවෙන්දිි නෑ. රෑකි කියල දෙයක් ලෝක පැනවෙන් නැත්තං දවල් කියලෙකෙකුත් නෑ. එතකොට පුරුස කියලක් ලෝක පැවෙන් නැත්තංම් ස්ත්‍ර කියලෙකුත් නෑ. තුොට එතකොට ඒ හැමත් දෙකම අන්නේ දී ස්වභාවය දවයතාවය. තමයි සාපේක්ෂය කියලා ලෝකේ පෙන්න්නන්. එතකොට සාපේක්ෂ චින්තනය මත තමයි මේ සමස්ථ මුළු ලෝකේම ගොුණනැකිලලා තිඉන්නද බාසාවල් ගත්තත් එ සාපේක්ෂය තුළ ගොඩු නැගිචි දේවල්. එතකොට මේ ලෝකයේ සියලු දර්ශන සියලු දෘස්්ති සියලු සංකල්ප ඔන්නයි සාපේක්ෂය තුළ අන්ත තුළ සාස්වත උච්චේද තුළ ඇතන ඇත අන්ත තුළ පනමාගත්ත දේවල්. අන්නේ අන්ත තුළ ඉඳගෙන කවරදාකුවත් මේ ලෞකිකත්වය ඉක්මවන්න බෑ. මේ පුතජ්ජන ස්වභාවය ඉක්මවන්න බෑ. ඒ ලෞකිකත්තුවත් ස්වභාවය ගොඩ නැගන්නේ සාපේක්ෂිය තුළයි. එතකටඒ සාපේක්ෂය දැන් ගත්තහම අපි අන්න ඒ ඒ සාපේක්ෂය අභිබවන්න පුළුවන්ගෙනවෙන්නේ අන්ත දෙක තේරුම් ගැනීම මට ඒක ඥානයකින් වෙන එකක්. ඒ අවදියකින් වෙන එකක්. එක දර්සනයකින් වෙන එකක් එක අරමුණේ සත්ත්‍ය දකීම තුළ වෙන එකක් එක සුනතා දර්සනය ව ධර්මතාව වෙන සිද්ධිය. එතකොට සාපේක්ෂය ඉක්මෝපු තැන තමයි මේ සම්බුද්ධ ශාසනය සම්මාධිත්්්‍යිය පැනවෙන්නේ අන්නේ සම්මාධිට්ටිය තමයි අපි තෝරාගන් ටෝනිේ අන්න ඉතිනින් තමයි කෙනෙක් මේ දිට්ටි සම්පන්නේයෙක් වෙන්නේ එහෙමෙන ඇත්තම් මේ සම්බුද්ධ ශාසනයට ඇතුළත්වෙන්නේ. ට බලන්න බුද්ධ ශාසනයේ ආර්ය ස්වභාවයට පත්වෙන්නේ ඔන්වයි සාපේක්ෂව තත්ත්වය අභිභවාගහිල්ල නිරපේක්ෂක දර්සනයට සතතිඥානයට පත්වෙච්ච කෙනෙත් තමයි මේ ශාසනයේ ආර්යභාවයට පත්වෙන්. දර්සන ඥානයට පත්වෙන්නේ ප්‍රතජ්ජන භාවය ඉක්මෝලයන්න තින් අන්න එතන තමයි අපි තෝරාභේරාගන්ටඕන තැන එතන තමයි බුදු දහමතියෙන්න්නේ බුදුරජාණන් වහන්සේගේ පණ විඩිය තියෙන්. දැ උදාහරණයක් වශයෙන් ගත්තුත් දැන් අපි උදාහරණයක් වශයෙන් ගත්තුත් මේක තෝරා ගන්නකොට මේ දකින අහන දැනෙන දැනගන්න කියන ධර්මතාක මේ සතරෝහාරයක්ත් එක්ක තමයි මේ සංකල්පය සංකල් සාාපේක්ෂ සංකල්පය අභිබවා යන නිරපේක්ෂක ධර්සනය කෙනෙක් තුළ ගොඩනැගන්නේ මේ සතරෝහාරයන් තුළ තියන මේ ගවේෂනය මතයි. සතුරෝහාර කලක දිට්ට සුත මුත විඤ්ඥාත. මෙන්න මේ දැකීම ඇසීම දැනීම කියන එක දැනීම කියනකොට ගඳ සුවඳ දැනීම රස දැනීම පහස දැනීම. අන්නේ තුනම මුත කියන ධර්මතාවට අත විඤ්ඥාත කියන්නේ මනසට අරමුණු දැනීම. එතවට මේ දැනීම කියන අවස්ථාව මේ දිට්ට සුත මුත විඥ්ඥාත කියන අවස්ථාවේ. මෙන්න මේේ අවස්ථාවේදී මන් මේ ආරම්මනය තුළ ගොඩනැගන සත්‍යඥානයට අන්තයට ගොඩ වැටින් නැතුව අවබෝධයට පත්වෙන ක්‍රමවේදයක් තිේ නොතින් අපි මේ අවබෝධයට පත්වෙන ආකාරය සාපේක්ෂය ඉක්මෝල යන මේ සුං්ඥත දර්සනය ඉදිරිපත් කරන්න තමයි අපි මේ හෙසෙන්න්න මේ වචන හාරම්භයක් කරගෙන මේ සාපේක්ෂ වචනය කියමින් ඒ ඒ වචන තුළින් අර ඇතුළත වෙන දැනීම අධදැකීම ඉස්සරහිෙන් තියාගෙන අධදැකීම තමයි කියවගන්න වචනයට පෙරල්ලන්න ඒ උත්සාහ දරන් එතකොට ඔබ එක හරියට කියවෙනවද නැද්ද කියෙනෙ ඔබ තමයි යාගෙන ඉදල තෝර ගන්ටුවන් එතකොට අපි උත්සාහයත් දරනවා ඒ අදකී මස්සරහින් තියාගෙන අදදැකීම කියවන්න. ඒ අදදකීම කියවීම තුළ ඔබෝට ඒ දහම අවබෝධයට පත්වෙනවදයි සත්‍ය ඥානයට පත්වෙනවද කියනෙ ඔබෝඔබ තුලින්ම දැක ගන්ටුවන්. එතකොට දැන් අපි උදාහරණයක් ගත්තුත්. දැකීම කියන තැන එතන තියෙන සිදුවීම කවුරුත් අහලතයෙන් එඇහැත් රූපයක් චක්කු විඤ්ඥානයක් නිසා එතන විදින හඳුන කල්පනා කරන්න බවගර ැගෙන නාමරූප දෙකතයෙන් තුව ඇසීම කියන තැන දැකීම කියන තැන නාමරූප ධරමයන්ගේ යෙදීමක් මතයේ දකීම කියන එක තියෙන් සෘත කියන තැනත් සුත කියන තැනත් එතන තියනෙ කණා සබ්දයක් සෝත විඤ්ඥානයත් කියන මේ නාමුරූප ධර්ම දෙකේ වැෑවීම මත රාශීවීම මත තමයි ඒ සුත කියන ධර්මතා වෙතන ති එතන තියෙන නාමුරූප දෙක. වෙන කිසි දෙයක් එතන නෑ නාමුරූප ධර්මතා දෙකත්වයෙන්. එතුවට මේ විදර්ශනා ධූරයත් එක්කයි මෙතන මේ සත්‍ය ඥානයට පත් වෙන්නේ කෙනෙ එතවට ගඳ සූද දැනෙන තැනත් එතන සත්වේ පුදජලේකාාත්ම යමදධයක් තියෙනවනේව එතර නාමරූප දෙකේ වැෑවීම තමයි. ගඳසුවඳ දැනීමට තියෙන තැන තියෙන. නාසයත් ගන්ධයත් ගාන විං්ඥානයයටත් විඤ්‍යාන සක්තියත් එතන නාමරූපක තමයි ති රසයත් දැන්න තැරත් තියන්නේ නාමරූප ධර්මතා දෙක. දිවත් ජිවාාවිඤ්ඥාණය රසයත්. අයත් තිය කායට පහසක් දැන්න තැනත් එතනත් තියෙන ඇතටම නම් රූප ධර්මතා තික විඤ්ඥා මනසට යම මනසින් යමක් දැනගන්නවා කියන තැනඒ දැනගැනීම තැන නාමු රූප ධර්මතා දෙක තමයි එතන ගොඩ නැගිලතින් එතකොට මෙන්න මේධිට්ට සුතමුත විඤ්ඥාත කියන මේ සතරෝහාරය තුළින් අපි දැනගන්නවන මේ දැක්ම තුළ ඇතන ඇත අන්තවලට නොවැටී ඇත නැත අන්තෙක ගඩ නැගෙන හැටි ස්සල්ල දැනගන්නටව නැන්ත දෙක ගඩ ැඟුුණ විදිය දැනගත්ත හැම ඇත නැත අන්ත දෙකෙන් තොරවීම කිය ධර්මතාව තුළම තමට ඇතුළ දැනීම ගඩ ැගෙනන අවදිය ගොඩ නැගෙන. අන්නේ තුළින් තමයි අපි මේ දර්සන ඥානයගෙනක සත්‍ය ඥානයටගෙනෙ පත්වෙලා ආර්ය භාවයට පත්වනි මේ ලෞකක භූමේ ඉක්ම වන්නේ. මේ ලෞකික එම නැපුතක් ජනභූම ක්ම වන්නේ ර්ඥාන දර්ශන තුළේ තුළ මේ වර්තමානයේ මහොතට අවදිවීම තුළ ගොඩනැගෙන මහා විශාල දහමක්තියෙන. මේ විශ්වේ පුබ්බේ අනුස්සු තේසු දම්මේසු පෙර නොවැසු විර දහමක් අවදි වෙනවන්න එතන අන්න එතන තමයි ලෝතුරා බුදුරජාණන් වහන්සේකෙන් ඒ ආර්ය දර්ශනය ගොඩ නැගෙන තැන එතන තමයි ලෝක එතන තමයි අපි කතා කරන්නට ඕන එතන තමයි අප අහන්ට ඕනේ අන්නේ දහම ගොඩ නැගෙන හැටි තමයි අපි ලෝතුරු ධර්මය හැටියට කතා කරන්නට ඕනේ. එතවට අපි උදාහරණයක් වසේ උදාහරණවලින් තමයි පැහැදිිරන්න පුළුවන්වෙනි අදිය කියනෙට වචන නෑ අවදිය පෙන්න්නන්න වචනනෑ ලෝක. භාසාාව වචනනෑ. වචන කියන්නේ බොරුවක් වචන කියන්නේ සාපේක්ෂයක් වචනකුල දහමක්නෑ. වචනවලින් අපට ඇත්ත බොරුකෙන් වෙෙන්න්න පුළන් බොරුව ඇත්තව වෙන. එතුකට වචන කියන එක අපට සත්‍ය වශයෙන් ගන්න. බැනිසාමය කියන වචනවලට ග්‍රහණය නොවී වචනවල්ලට යයටින් යන අර්ථය ගන්න. අන්නේඒක තමයි ඒකට තමයි ඔබ දක්ෂවෙන්ට. ඇ එතුකොට මේ කියන්න හදන්නේ මොකක්ද කියෙ එක ඔබ පැහැදිලි කරගන්නටඕන්. එතකොට උදාහරණ වශයෙන් තමයි අපට ගන්න පුළුවන්කමතියෙන දැන් මේ මොහොතය අවස්ථාවේදී දැ අපි ගල්න දැම් මගේ මේ අතේ තියෙන ලේන්සුවක් දැම් මේ ලේන් සුව දැන් මේ පේන අරමුණින් තමයි මේ සත්‍යය මතු කර ගන්න තියන්නේ එතකොට දැම්ම මේ මේ ලේන්සුව දිහා බලාගෙන ඉන්නකොට දැම් මට එලියෙන් ලේන් සුවත් තියෙන එලියෙන් ලේන්සුවක් තියෙනවා කියන්නේ දැන් එළියේ යමක් දෙයක් සත් දෙයක් එකොට ඒ ආරම්මනයේ මට දෙයක් හමු වෙලා තියෙනවා යමක් හමු වෙලා තියෙනවා. එතකොට ඒ හමු වෙලා තියෙන්නේ තැම් ලේන්සුව කියන එක මට මගේ අතේ තියෙනවා නෙවෙයි. එලිය තියෙනවා නෙවෙයි මෙ මනෝමෙන් අපි පේන මනෝමයට මැවිච්ච දෙයක් ලේෙන්සුවක්කි කියලා යමක් දෙයක් කියලා අපට හමු වෙලා තියෙන. යමත් දෙයක් හමු වෙලා තියෙන. අන්නේ යමත් දෙයක් කියලා අපට මනසට යමක් හමුවෙලා තියෙනෙක අපට සිදුවෙච්ච ලොකු වැරදීමක් අන්නේ වැරදීම ලිහාගැනීම තමයි මේ තුළින් අපි දැක ගබ්බල අතේ රොතේ රුංගන්ටෝ එතෝට එක අපි ලිහාගන්න කොහොමද අන්න එක තමයි ධම හොයාගෙන යනවා කියන්න දැන් එලියෙන් ලේසුවක් මට ඇහැට පේනෝ මෙතන වර්ණයක් පේනෝ හැඩයක් පේනවා වර්ණයක් පේනෝ හැඩයක් පේන හැබැයි වර්ණයක් පේනවා හැඩයක් පේනවා කියන වර්ණය හැඩිය කියන්න හිතයි නිතනැයි තෝරගන්නවා දැම් අපට මේ වර්ණ රූපයක් පේනවා හැඩයක් පේන ඇගේ අපි ගෙන දේ වර්ණයක් කියන්නේ හැඩයක් කියන්නේ හිතයි. දැ එලියෙන් වර්ණයක්ේනවා. එලියෙෙන් හැඩයක් පෙන එහෙම කියන්න බෑ. වර්ණය කියන අදහසත් හැඩය කියන අදහසත් ඒකත් හිතමයි ඒකත් මනුවමෙන් හදාගත්ත දෙයක්. එතකොට මේ පේන අවස්ථාවට වර්ණයක් පේනව හැඩයක් පේනවා එහෙම කියන්නත් බෑ. ලේෙන් සුවක් පෙනවා කියන එක කොහොමටවත් කියන්න බෑ. එලි ලේෙන් සුවත් තියෙනවා කිය ඒහෙම කියන්න පුළුවන් ඒකත් කියවෙන්නේ මනුවමෙන්. හැඩේ කියන එක කියවෙන්නත් මනුවමෙන්. වර්ණය කියන එක කියවෙන්නත් වර්ණය කියල කියවෙන්නත් මනුවමෙෙන්මයි. එතොටඒ වර්ණය රතුද කළුද සුදුද නිල්ද කියෙ ඒවත් මනුවමෙන් කිය. එතකොට මේ එලිය මොකවත් හමුවවෙන්න වර්ණශක් හැඩයක්වත් අපට එහෙම එහෙම අදහස කොටවත් යන්න බෑ. දැන් සුදු පාට කළුපාට වර්ණ එහෙම ගන්න පුළුවන්කම ඒත් කියහෙම කියන්න ත් හිතයි. හැඩයක් කියන එකට හැඩට නමක්කාවත් ඒත් හිතයි. ඒ වර්ණයකීවත් හිතයි. එතකොට බලන්න එලියට නාම ප්‍රඥත්තියක් මොකවත් පණවෙනිි නෑ. දැන් සාමාන්‍යෙන් ලෝක කියන්නේ මේ එලිය මේ ලේන් සුවල්. මේක පටවිආපෝතේ ජෝවායෝ කියන සත්‍ර මහාධාතු රාසී වෙලා තමයි මේ ලේසුව සක රාසී වෙලා තමයි මේ හැඩේ තියෙන් එතකට මෙතැන ලේසුවක් නෙවමේ ලෝක කියන විදිේ ලෝක කියන විදිිය කොහොමඳ මේ ලේන්සුව කියලක යන්න මේ ලේසුව නෙවෙයි දැ මේ ලේන්සුවේ පට විධාතු ආපෝතේ ජෝවායෝ කියල ගොල්ු වෙන්කරන සමහර විදියට තව විදිියකට පෙන් කරන්න පුළුව. විදිියකට විද්‍යානුකූලෝ පරමාර්ථය පෙන්න්න පුළුව එකක විද්‍යාවන්ට අනුව ඒ පරමාර්ථයන් තියනු. වෛද්‍ය විද්‍යාය පරමාර්ථතියන. බෞතික විද්‍යා පරමාර්ථ තියන. ආගම්ම තුළත් දැන් මේ පරමාර්ථ පට ව්‍යාපෝතය ජෝවාය වර්ණ ගන්ධ රසෝ ෝජා කියල පෙන්න්නනවා. සයිල වසයෙන් පරමාර්ථ පෙන්න්න න. ඒ ලොක්ට්‍රෝන පෝට්‍රෝන වසේ හෙම පරමාර්ථ පෙන්න්නන. ආගමේ දැන් පට්‍යාපෝතයජෝ වායෝ කියල පරමාර්ථප පෙන් නේ ාහිර රූපය කඩල 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 කරලා රසායනික වසින් වෙක්විදිට පරමාර්ථපෙන්න්න නො ෝක. හැබැයි එහෙම පරමාර්ථය මේක කඩල බැලියි කියලා කවර දාකවත් එලියෙන් දෙයක් හමුවෙන එක නතර වෙන්නේ නෑයි ක්‍රමවේදයේ ලෝකීට වෙච්ච ලොකු වැරදක් ලොකු වැරදීමක් විදියට ලෝකයේ රූපයක් කඩල කඩල කරල බැලුවේ කියල සත්වය පුද්ලක ආත්මයක් නැහැ කියලා කියන එක එහෙම මේ සත්‍යවබෝධ කරන්න බැහැ මේක සුද්දස්ටකය දක්වා කැඩුවත් එහෙම කඩල කවර දක්ුවත් ලේෙන්සුවක් මෙතන හමුවෙන් නෑ මෙතන තියන්නේ සුද්දස්ටකයක් කියල පෙන්නුවත් කව දාකත් මේ ආත්ම දෘෂ්ටිය කැඩින්නේි නෑ ඒකං වෙන්නේ තවත් උ්ේ ද දෘෂ්ටියකට පත්වීම. එමල් එහෙම නෙවෙයි එලියෙන් එහෙම දෙයක් හමුවෙන්නේ නෑ දැල් ලේන් සුව කියන එක එතකොට කොහොම මේක බලන්නේ. බුදුරජාණන් වහන්සේ වදාළ මේ එලියෙන් පටව්‍යාපෝතේජෝ වායෝකි වවත් ඒත් හිතමයි මේක වර්ණගන්ධ රසෝජා කියන්නේ ඒ කියන්නෙත් හිතමයි මේ එලියෙන් ලේෙන්සුවක් කියන්නේත් හිතමයි මේක හැඩයක් වර්ණයක් කියන්නේෙත් හිතමයි කට එ එලීතියක් නෙවෙයි කියන්නේ හිතේ හිතමයි ඒ හිත කියන්නේ. එතකොට අන්න බලන්නේ පෙන්න්න මේ පෙන්නන දේ මේ වචන හරභයක් කරල මේ පෙන්න්න හදන ඔබ මේ කියන්නේ මොකක්ද කියනෙ එක ඔබ දැනගන්නටන අවබෝධ කරගන්නටවන් එතකොට එළිය හැට ලේසු හමු වෙන්න දැන් ඇහැට පටව්‍යාපෝතය ජෝවාය මේ පංචිින්ද්‍රියන්ට පටවියහු වෙනවාද. ආපෝපේ නෝ තේ ජෝවාය ගැනගන්න පුළුවන්ද එතකොට එහෙම දෙයක් බෞතිකින් හම්බවෙන්නේ නෑ. එතකොට බාහිරින් අපට ඇහි මට්ටමට මේ ඇහැට පේන අපි වර්ණ සටහනක් කියල ගන්න. සාමාන්‍ය ලෝක උප ප්‍රකාශ වෙන්නේ මේ පරමාර්ථය දේශනා කරනකොට මේ ඇහැට පේන්නේ රූපය වර්ණ රූපය පමණයි කියන. ඇත්තටම මෙතන වර්ණ රූපි පේන්න ෙත් නෑ ඒ ලම් මොකද මේ පේන්නේ වර්ණ සංඥාවයි පේන්නේ. වර්ණ රූපය ඇත්තට බාහිර මේ ලේෙන්සුව පිළිබඳව අල්ප මාත්‍ර අධදැකීමක් අපේ ඇහැට නෑපෙන්වත්න්නේ. අල්ප මාත්‍ර අධ්‍යැකීමක් නෑ මේ එලිය ලේෙන්සුව ගැන එතුකට වර්ණ රූපයක් හැඩයක් පේ නොනේ ඒ පේන්නෙත් වර්ණ සමනුව මේ තත්ත්වයක් වර්ණ සංඥාවයි පේන්නේ මනුව මේ තත්ත්වයක් පේන්නේ මේ එලිදේපය ඒ සංඥාව තමයි එළියට ගැට ගාන්නේ එලිය මේ වර්ණ ශරූපයක් පේනො මේ හැඩය තියෙන්නේ හැඩයක් වර්ණයක් විතරයි පේන්නේ කියලා කියන පේන්නේ සංඥාව එලී වර්ණයක් හැඩයක් තිඒ කියලා කියනවා ඒකත් අර පටව්‍යාපෝතය ජෝවාය කිව වගේම තමයි එලිය ලේස්ුව කිව්ව හා සමානම එකක්ම තමයි එතකොට ඒත් එයායකින් මිතිල නෑ එතකොට මේ ඇහැට රූප පේනකොට මේ පේනකොට ඇහැ පිළිබඳවත් දැකීමත් නැහැපට. අපට හැගැන කතා කරන්න බෑ. ඇහැගැන ඇත්දැකීමක් නෑ. ඇහැගැන කියන්න බෑ. ඇහැ අපට පේන හැ අපට විසියනෑ ඇහැ අනිදස්සනයි ඇහැ දකින්න බෑ. එත රැහැ දකින්න බෑ හටඉස්සරා පේන රූප දකින්න බෑ චක්කු විඤ්ඥානය දහමුවෙන් ත්නේ. ඒ තුනේ ප්‍රත්්‍යයෙන් ගොඩනැගෙන යම් සංඥාවක්තිය නොද රූප සංඥාව. අන්නේ සංඥාවට අපි විතර්ක කරන්නේ. යන් සංජානාතතන් විතක්කයේද. අන්නේ සංඥාවයි අපට හමු වෙලා තියෙන්නේ. අන්න බලන්න අන්න එතන තමයි ගැඹුරුම තැන. එතකොට ඇහැගැෙනඇත්්දැකීම නෑ හැ දස්සනැයි. ඇහැ ඉස්ර තියන රූපය පැෙන අත්දැකීමක් නෑ. අනි දස්සනයි විඤ්ඥානය පිළිබඳ අදකීමත් නෑ වි්ඥානය දකින්නත් බෑ ඒතුනේ ප්‍රත්ති ධර්මි ස් පර්සය ප්‍රත්්‍යය හමිලින් සංඥාවයි රූප සංඥාවයිත් අපට හමුවවෙන්නේ ඒ රූප සංඥාව තුළ රූ ඇස නැත. ඒ රූප සංඥාව තුළ රූපේ නැත ඇහැයිස්රාතින රූපේ නැත වන්න රූපේද නැත්ත ඒ හැ ඒ රූප සංඥාවතුළ විඤ්ඥානේද නැත. විඥාන යං සංානයතං විතක් ේති එතු ගො ස්පර ප්‍රතින් හමේ සංඥාව මට්මක්ක අපට හමු වෙන්නේ. ඒ සං්ඥා මට්ට මේ ඇහ තරූපයක් චක්කු විඥානයයට හමු වෙන්නේ නැහැ ඒ හැබැයි ඒව නැතුව සංඥාව ගොඩ නැගන්නේද නැත. නැතුව සංඥාවේ හැමුවේ නැ ෙන හැත් නැත්තන් කරුපත් ැත්තන් චක්කවි ා නැතක්කු සංඥාවතිය නවත් එහම සංඥාව වෙන හටගන්නවත් නෙවෙේ. හැබයි චක්කු සංඥාව කියන්නේ අර වින්න ඇහැ රූපද චක්කු ඥානයදත් නෙවේ. ඒ තුනමත් නෙවේ ඒකක්ත් නෙවේ හැබැ ඒතුින් බැරහෙකුත් නෙවේ සංඥාව කියන්. ඒ තුන ප්‍රත්තිංගට කන්නාඩිය තියෙන පෙතිබිම්බය කාඩිය නෙවෙයි. කන්නාඩ තියන පෙතිබිම්බේ කන්නාඩ ස්සරහ ීන රූපති නෙව කන්නාඩි තියන ප්‍රතිිබි ආෝක දනොවේ තුනොම නවේ එක ැරැත්න හැයි තුන ැතුවක ප්‍රතිබිම්බි ගඩනැගෙන ඉත්න. අන්න ඒවගේ තේරුම් ගන්න ඕන මේ රූප සඥාව එතුකොට මේ බෞතික ලෝකයේ පිළිබඳ අපට තියන සාපේක්ෂෝ අභිභ අභිභවනය කරන එක ලේසි පහසුයක් නෙව ොකද කොහෙගේ ඇත්තේ සාපේක්ෂ දරසනයට අපි වැටනුම කියන්නේ අතිසේ ගාම්භිර තැන මේ කියන තැන නසංඥ සඥීන විසංඥ සංඥී. නෝපි අසඥී න විභූත සඥී මේ සංඥාව ඇත්තෙත් නෑ නැත්තෙත් නෑ විසං්ඥ වෙලත් නෑ රහි නැති වෙලත් නෑ. එතකොට නේවසඥා නාසංඥ ස්වභාවයකුත් නවේ සංඥාවක් තියෙනව කියන්නත් බෑ නැහැ කියන්නත් බ. විස්ඥ වෙලත් නෑ අසං්‍ය වෙලත් නෑ අන්න නමුත් මෙතන මේ දැනීමක් තියන සංඥාවේ මට්ටවක් අන්න එතනට අවධියයක් සඥාවක් තියෙනව සංඥාවෙන් මිදුනු ස්වභාවයක්. අන්න එවැනි අත්තිශ්‍යය සියුම් අවධියක් ගැනයි මේ කතා කරන්න. අති සේසියුම් අවධයක් මේ කාති ගහම් බීර තැනක් අන්න ඒ අවදිය කියන එක ඥානවන්ත කෙනාට විසේ වෙන තැනක්. ඉතිං අන්නේ තැන තමයි මේ කියනු සහවත් වෙන්දැ ඇහට හැ් ඇහැඩ රූපේ නවස්තාව හැට රූප පේෙන්වන රූප සංඥ්‍යාවයි පේෙන් එම හේතු පල ධහමත්තය. එතකොට ඒ සඥා වෙනශයෙන් වර රූපය ඇවිෙනයනොට රූප වෙනස්යනකොට චක්කුවි ඥාාව වෙනශයනකොට සංඥා වෙනස්යනවා. වෙනස් වෙනකොට තර්ග වෙනස්සයෙන විතර්ක වෙනස්වෙන ගොට අප්‍රපංච වෙනස්සේනවා ඉතිකඒ විදිහයට හේතුඵල න්‍යායකට අනුව මෙතන වර්තමාන මේ මහොතම ඉපද නිරෝධයක් තමයි තියෙන් එතුට කන සද් දැහෙන තැන එතන අන්නේ විදිහට ඒ පර්ීෂණය කල ඒ අවබෝධී තියෙන්න්න වන එතුට සදධයක් ැහැෙන තැන අපි හිතම යම්කිසි කුරුල්ලෙක් ෑගහන අපි ලේනෙක් ෑගහන ය ගහනකොට සබ්දය ඇවිල්ලක් කනේත් වැදුන හම කන්න සංඟ පට ලකම්ප වෙනකොට සෝතත් ප්‍රසාද වෙනකොට එතකොට එතන කනේ හටගන්නවා විඤ්ඥාන ශක්තිය. විඤ්ඥාන ශක්තිය හටගත්තා හම ඇසීම කියන ධර්මතාවයේ දෙෙන. හැබ ඇසීම කියයන ධර්මතාවය තුළ සබ්ද සංඥාවයි තියනෙ කණනෙවෙ යහුවෙන්නේ දැන් ඇතර එම සදය ඇහුන හම අපට කන සිහිවෙන එම ඇත්ත සද්ධේ සාපේක්ෂව රූපයක් තට ැටමතක් වෙනවා ඉහිමිකත් තමයි අපට වෙන්නේ. දැම්වෙන්න ඒ වෙන සිද්ධියට අභිබවා හිතන් දැක්මක් තමයි මෙතන ගොඩ නැගෙන්ට වන මේ කියන තේරුන්ගන් ලෙසි පහසුත් නෑ මේක කියන එක ලේසිත් නෑ. මේක පහදනයක විස්තරකරන එක විග්‍රහගන්න එක තෝරණයක ලේසි නෑ මේ හල් හැබැයි තේරුන්ගන් ලසි වෙන්නෙත් නෑ. තෝට මේ කියන ධර්මතාවය අවබෝධ කරගන්න උත්සහවත් වෙන්න. එ තෝට සබ්දය ඇහෙන තැන සබ්දය ඇහෙන තැන. සබ්ද සංඥාවයි අපට හමුවෙනි සබ්ද සං්ඥාවේ ලේනෙක්කෑඇගැහුවන බ්ද සංඥාවේ ලේෙන්ත්නෑ සබ්ද සංඥාවේ සබ්දත් නෑ. එතුව සබ්දේ ඇහෙෙන තැන සංඥාවක් මනෝමේ තත්ත්වයක් නාමධර්මයක් අප තමයි අප කෙලින්ම අපට පේන්න තියෙන්නේ. නමුත් එතන අපට සබ්ද සංඥාවේ කන හමුවෙන්නෙත්නෑ සබ්ද හමුුවවෙන්නෙත්නෑ සෝත විං්ඥා හමු වෙන්නේ සබ්ද සංඥාවයි තියෙන්. ද සඥා බ්ද සංඥාව කියනන්නේ කනත් නවෙේ සබ්දෙත් නවෙේ ේනෙක්කග හොන ේනත් නෙවෙයි. ඒ සබ්ද සංඥාව කියනර හතු හේතුම් පටිච්ච සම්භූතන්. ඒ ඒ සම්භූතය කියන එක එතන හිස් පරස පත්තියෙන් හටගත්ත සංඥා මාත්‍රයක් විතරයි. ඒ සංඥාවට විතාර්ක කරල තමයි අර මනෝක චිත්තේන නියති ලෝක කියන ලෝකී අතීතා වර්ජනත්තයක මන මනෝමෙන් විඥාමමායත්යක ගඩනැෙල වර්ද නවෙලා අයන්නේ. අර්ති අන්නේ අන්නේ ක්‍රියාවල ඒ පෝසේසේක තමයි අපි මෙතන විග්‍රහ කරන්න. උත්සහවත් වෙන්නේ එතකොට ගඳ සුවඳ දැෙන තැන නාසේත් නාසයයි ගධ ග ගහන විඤ්ඥාණයයි ගඳ සුවඳයි ඒ තුන් දෙනා එකතුවීම මත තමයි ස් පරසය තුළින් ගහන සංඥාවක් කෙනෙතන සංඥාව එතකොට එතන නාසේ ගහන සංඥාව ේදී අපි එත යම්සි පිච්චමලක් අපේ අපි හිබිනකොට අපට පිච්චමලක් හමු වෙන්න ඒ ගහන සංඥාව තුළ ඒ ගහන සංඥාාවි පච්චමල්න ඒ ගහන සංඥාව නාසේදනෑ ගහන විඤ්ඥානේදනෑ ගහන ගන්ද සංඥාවයි එතනකොඩ නැගන්නේ. ඒ සංඥාමට්ටමත්තයෙන්. මේ සංඥාමට්ටමට හිතතියල මේ තේරුම් ගත්තුත් මේක යතිසය පහසුයි. අතිසේ සූක්ෂමයි අතිසේම මේක තේරුම්ගන්න. වටහාගන්නෂ බුදු දහමම මතු කරගන්න තියෙනෙ පහසු ක්‍රමයක් තමයි මේ සංඥා මට්ටමෙන් ලෝක හමු වෙනවා තැන. සඥා මට්ටමෙන් කෙනෙකුට ලෝක ගොඩ නැගෙනක දකින්න පුළුවන්න්නම්. ඒකෙනට මුළු බුදු දහම ඒ තුළින් ගොඩ නගාගන්න පුළුවන් මේ සියලු මතවා ද දෘ්ති සංකල් පබි බව සු්ඥත දර්ශනයට අවධ වෙලා සත්තිඥාලයට පත්වෙන තියෙනෙක් ඉතාම පහසු ධර්ම පරියායක් තමයි. මේ සංඥා මට්ටමට අවදිවෙන්න පුළුවන්නම් අන්න එතකොට මේ සාපේක්ෂය අභි බවා යාට මේ නිරපේක්ෂක දහම මධ්‍යේ ඥානය කියනෙ ගොරනගා ගන්න පුළුවන්කම ලැබෙන. එනිසා තමයි මේ සං්ඥා මට්ටම කියාගෙන යන්නේ. එතකොට දිවට රසයක් දැන නැතැන ඒ රසේ දැන නැතැන රස සං්ඥාවයිතයෙන වකුත් නෑ රසයකුත් නෑ ජිව විඥාණයත් ගරච්චිල එකතුවම නිසා රස සංඥාවතම අපට හමුවනි රසේ හමවෙන්නන්නේෑ දිව හමුව වෙන්න. එබයි ඒ ප්‍රති ධර්ම හැටියට තියෙන එව නෑක කියන්න බෑගටුවත් හැබැ ප්‍රත්ති ධර්මයක් කිය ලබි මිහි කරන්න කියත් කොත් ඒව නොමීෙන් තමයි ගන්න ඒවත්ේ නොමේ විඤඥාණමාවම වෙන එතන මන්න එතන තම ඒවත් මෙහිෙ මෙනී කරන්න යාම තුරුණුත් විංඥානමාවට පට ලැවෙන අන්නහෙම පට ලැවීම ඇතිවන්තුකොට එඒක් වේෙන ක්‍රියාවලිය තේරු ගන්න බැරවයන සංඥාමට්ට නොත්ත. එතකොට ඒ සංඥාමට්ටම කියනෙ එක තෝරගන්න වයගේෙනකත් හරි ලේසි පසු දෙකුත්නේ අම නමුත්ේ ධර්මතාවට යෝනිසෝ මනසිකාර යෙදුනාම එ දහම අවබෝධ කරන්න පුළුවන්ය කයට පහස දැනෙන තැන. කයට පහසත් දැනෙන තනත් එතන කයත් පොට්ට අත්කාාවිං්ඥානයත්මසාක් පොට්ට අබ සංඥාවතය මනසටත් තේමයි මනසට අරමුණක් පේන තැන ධම්ම සංඥාවය තින් යෝ දන එතවට බලන් තැන් අපි හිතුව නසට සීකරගන්න දැම් මේ මගේ අතේ තියෙන ලේසුව මට සීකරු මට හිතට පේනොමක. දොන දැම් මට දැම් මේ අතේ ලේසුවත්ඒ කියනක මනසට පේනෝ චිත්තරූපයක් වසේ ඒ පේන තැන මනසදනෙවෙේ ලේසුව අදධනෙ වෙයි මනොවිං ඥානයේදනවේ දම් ධම්ම සං්ඥාවක්තිය නම් එතන පලන්න පින්වතිෙන් හරිසි අතිශේ ගාම්පීර. එතකොට දම්ම සඥාවක් තමයි ඉතැදි හමුවවෙන්නේ. අන්න එතකට ලේසුවක් එතන හමුුවවෙන්නේ. මන සහම්ුවවෙෙත් නෑම්. මනදම්ම පටිච්ච මන විං්ඥාන කිවට ඒ තුන හම වෙන්නෙ න මනසයි ධර්මයයි අරමුණු එහෙම ගන්නත් බැහෙම මෙනීකරත් ඒක මන කියනකොටත් වි්‍යාන මයාව අ අරමුණ කියනකොටත් වි්්‍යා මායයට මනොත් පටිච්ච විඤ්‍යානන් කියනකොටත් වි්්‍යානම මයාවයතු වෙනවා එතවට ඒව පටිච්ච වෙලා ගොඩනැකින ම්ම සංඥාවක්තියෙනවා ඒ ධම්ම සංඥාව කියනකත් ප්‍රඥත්තියක් ඉතින් හදාගතයකත් බොරුව වෙනවා තිම. තවර රන්න බලන්න පෙන්වත්න්නේ ඒතනින් ඒක තේරුම් ගන්න එක ොහි තරන් දුස්කර දර් බදුරජණන් වහන්සේ දේශනා කරේ අස්ස්ලෝමයක් සියගට පාල තවත් අස්වලෝමයට සිය විදිනෝ වගේ අතිසේ සියුම් කාරණයක් මේක සංඥාවෙන් සඥඥාව හඳරගන්නේ සංඥාවෙන්මයි. ඇැයිඒ හඳුගන්න සං්‍යාවක් බොරුවක් කිය දෙදනගන්නටුවන්. සංඥාව කියල දැනගන්නත් වන සංඥාව සඳරගන්නේ සංඥාවම ඒ ප ඒ සංඥාවත් බොරුවනවා. එතකොට අන්න බලන්න පිළිවාන්නේ සංඥාවෙන් සංඥාවය බෝධගරන්න විදිී. එතකොට අන්නේ විදියට මහා සියුම් තැනකින් මේ දහම. යෙන්නේඒ දහම මතු කරගන්න තියෙනෙ හැබයි ඒක යෝනිසූ මනසිකාර යෙදීමෙන්ඒත් ආහාගෙන ඉන්නකට ඕනම කෙනෙකු එක තේරුම් ගන්න පුලුවන් බැරිකමක් නෑ. අපහසුයි මේ සිවම් වෙනවා සිවුම්තාවේ මත මේක තේරුම් ගන්න දුස්කරතාවඇත් තිේෙන නමුත් එහෙම දුස්කරයික අහැරිියොත් කොහමටත් හමක තේරුම් ගන්න බැහැ යමෙ කුත්සාහය දැරුවත් එයාගේ ඥානශක්තිය උරගා බලන්න පුළුවන්න්නේ තුළින් අන්න එතඒගේ නැන පමණට මේ දහම පසක් වෙන. ඒක තමයි දහම තියෙන ස්ොභාවේ. එත එතකොට අපි සඥාමට්ටම තමයි කියාගෙන ෙනාවේ. එතකොට රූප සංඥාව සද්ධ සංඥාව, ගන්ධ සංඥාව, රස සඥාව පොට්ටබ සඥ ධම්ම සංඥාව. එතකොට සංඥාවට විතර්ක කරල තමයි අපි මනෝමේ මට්ටම ොරු නැගුණේ. එතකොට දැන් අපි අතහ දැන් රූප සංඥාව කියන්නෙත් මනෝමේ තත්ත්වයක් මනුවමෙන් හදාගන්නේ රූපේලිය ඇහැ දැකින ලෝකේ. එතකොට ඔයි දිට්ට සුත මුත විඤ්ඥාත කියන ධර්මතා හතර, එකම තැනකට අපට කොටු කරගන්න පුළුවන් ඒ තමයි මනුක් තමයි විඤ්ඥාත ස්වභාවිී. එතකොට දිට්ට කියන ධර්මතාවේගෙන් අපි හිතුවත් ඒහිතන්නේ මනෝමේම ඇහින් දරූප දැක්කහම ඒ රූපෙට මනුවේෙන් ගු නැගෙන් මනමේ තත්වයක් කනට සද්‍යැහුණ මේ සද්්‍යර සාපක්ෂෝ මනසහිකොට නැගෙන. ඒතික මනසතීන්. ගන්ධය රස පහස දැවනත් ඒකට සාපේක්ෂෝ මනසයිහැදන්නේ. එතකොට මේ හැම දෙයක්ම දිට්ට සුතමුත කියන දේවල් සියල්ලම මනෝමේ තත්ත්වයකින් තමයි අපට හමුවවෙන්නේ අන්න එතකොට මනෝමේ තත්ත්වේ එකම තැනයි අපට තෝරගන්න තිය. මන ධම්ම පටිච්ච මනෝවෙන් ඥා තුළ ගොඩනැගත්ත දම්ම සංඥ්‍යාවත් තියනවා.ඒ අරමුණු සංඥාවනෝ අන්නේ අරමුණු සංඥාවෙන තැන තමයි මේ ගැටේ ලිහාගන්න තියෙන එකම තැන. එතන මේ සාපේක්ෂය අභිභවාගෙන යන වෙන විදියට එතන එක විසඳ ගත්තොත් අන්න අපට පුළුවන්කම තියෙන මේ සමස්ත ධමම. අපට ලිහාගන්න පුලුවන්කම තියෙන එතවට අපි එතින්දි අපි තෝර ගත්තුත් අප දැන් අන්ත දෙක බලන් එතන ගොර නැගෙන හැටි දැන් අපි හිතමු ද මනසට අරුණක් අරගෙන එතිනින් තමයි අපට මේක තෝර ගන්න ති දැන් අපි හිතමු ආරම්මණයක් ගන්න අපි හිතමු ඕනෑම ආරම්මණයක් සීහකරගන්න පුළුව දැන් හිතාගම් දැන් මටම අපේත් ලේෙන්සුව ලේසුව කිය එක සිහිකර ගත්තාම ද මනසට ලේසුවක් පේනු. ද මනසට මේ පේෙන් අතේ තියන ලේෙන්සුව හිතට පේනවා. එතකට ඒ හිතට පේන තැන එතන ලේසුවක් තියෙනවද. ලේන්සුව කිය මගේ අතේතියන එක නෙවෙයි පේන්නේ. මගේ අතේ තියෙන ලේෙන්සුව තරම දකින්න බැහැ ඒ පිළිබඳ අත්දකීමක් ඇහටත් කනටත් නාසිට දිවට කයටත් නෑමි කල්ලගෙන හිටියට එහෙම අදැකි ලේස්සුව කියින් අදදැකීමක් මගේ අතට නෑ. අතේ ලේසුවක් තියෙනවා කියලා හිතයි හිතන්නේ. හිතට ඉදැනෙන්නේ අතේ ලේ සුවත්තිය කියලා. එතවට මේ බෞතිකයෙන් ලේන්සුවක් තියෙනවා කියන එක එලිය තියෙනෙක් නවේ පේනෙ මනසට පේන එකක් ොයි තියෙන්. එතකොට ලේසුව කියන එක අපට එලියෙන් හමුුවවෙන්නේ නෑ මනෝමේ නුයි හම වෙලා තිනන්න එතන එහෙම ඒ මතු එක තෝරලාඉතිෙන්ට ගන්ටෝඕන මනෝමේ තත්වයට අප දර්ශන ඥානය ගොඩනඟා ගන්ටෝන එලියේ බෞතිකයේ තියෙන ලේන්සුව නෙවෙයි පේන්නේ එළිය තියෙනක නෙවෙයි මනසිනුයි හදාගෙන හිතීමක පේෙන් මනසටයි පේෙන් එතකොට මනසට පේන තැන න හම පටච්ච මනෝ ්ඥාණන කියන තැන ධම්ම සංඥාවක් තමයි අපට අරමුණ වෙන්නේ. එතකොට ධම්ම සංඥාව ඒ ඒ අරමුණ ඒ ලේන්සුව කියන අද හස එතන ගොඩ නැගෙන ලේන්සුව කියන හිතයි එතන තියෙන්නේ පිනුවත්න්නේ. එතකොට එතන විදින හඳුරන කල්පනා කරන්න බවතියෙනවා. එතකොට මනසට පේන චිත්තරූපයත්ති නො දම්ම ඒ චිත්රප අපට හමුවවෙන්නේ චිත්ත රූප සංඥාවයි තියන්නේ ඇතටම මෙතන බල එතන ො තරම් ගැඹුරු තැන්ද චත්තරපයත් තියෙනවා ද මනසට පේන්නේෙ තොයි පේනෙ රුචිත්ත රූපයක් ඒ චිත්ත රූපෙත් නෙවෙේ චිත්ත රූප සංඥාවයිතියන්නේ දන. දම්ම සංඥාවතියෙන්නේ. ඒ සංඥාවට හිත තිබ්බාම සංඥාවහදුන ගන්නේ ද සංඥාවයි. එත ගොට මොකද වෙන්නේ ඒ සංඥාවයි කියලා අපි තේරුම් ගන්නෝ ඒ සංඥාවද සංඥාවකින් තමයි සංඥා කරන්නේ. එත ගොට බලන්න. එතකොට එක කියන්නේ කොමද ආන්න එතරකොට තමන් තේරුම් ගන්ට ඕන කියන්න බැරි තැන එනෝ අවසානයේදී එතන කියන්න බෑ. එතකොට එතකොට මනස අපි සාමානය රළුමට්ටමින් ගත්තුත් ගොෝසු මට්ටමින් ගත්තොත් අප දැන මට්ටමින් ගත්තවොත් තුයි නසට ේසුවක් හමුවෙනවා කියන තැන ලේන්සුව කියන්න වච්චනය අපටආවේ පෙර දැනුමින් අපේ එක මනසට පේන තැන චිත්තරූපෙට ලේසුව කිය ලා අපි පනවගන්නන්නේ පෙර දැනුව මතක් කර ගන්නන අතත දැනුම එතකොටඒ දැනුමෙන් තමයි ලේෙන්සුව කියන වචනය අපි සබ්දය දා ගන්න තෙන් එතකොට ඒ සබ් ඒ වර්ණයට අපි සබ්දය එකතු කරන එතකොට අපට වර්ණ සටහනත් තමයි මනසට පෙන්නේ චිත්ත රූපය චිත්ත රූප මට්ටමක් එතකොට ඒ චිත්ත රූපය වර්ණ සබ්ද දෙක එකතු කරගෙන තමයි මනසේ ඒ ලේන්සුව කියන හිත ගොට නැගිලතෙන් ඒ ලේන්සුව කියන හිත මායාවක් ලේසුව කියන ඇත්තට ලේසුවන්නේ තට මිරගුුවත් යන්නේ. ලේසුව කියන හිත ඇත්තට මිරගුවක් මායාවක් එතන ලේසුවක් නැති බවට අවධිය සිහිය ගොඩ නැගෙන්ට ඕන. එතකොට ලේසුවක් නොපිෙනී යනවා කියනැනව අරමුණ නැති වෙනවා කියනෙ නැව මේ කියන්නේ. අරමුණ තියෙද්ද අරමුණේ ලේසුවක් නැතිවෙන්ට ඕන. අරමුණ පේනව මනසට අනබන පෙනීම පෙනීම තියෙද්දේ එහෙම දෙයක් නැති බවට නුවනක් උපදිින්ටඕෝන දර් දැක්මක් උපදිින්ටෝන එක මේ වගේ උපමාවකින් කිව්වොත් දැම් මගේ අතේ අම් කිසි දෙයක් මං ගුලි කරගෙනින් දලා මං ඔබට ඒ ඔබට ඉස්සෙල්ල පෙන්න්න නොව එක ඔ අතේ කිසිම දෙයක් නෑ අතේ යම්කිසි දෙ අත දිගහැරල පෙන්නලා මං අත මෙහම ගුලිරගන්න ිරගෙනම ඔබට කියනවාේ මැනිිකක් තියෙනවා කියලා. ඕොනමුත් ඔබ ඒක ඇතුළින් දන්න අතමං කලින් දැක්ක හිස් මුකුත් තිබුන්නේ දැ මැනිකක් තියෙනව කියලා කිව්ෝ ඒ එක වෙන්න බෑ. ඒ ඔබ කලින් ඔබේ අත්දැකීමෙන් දන්නවා එතන එහෙම දෙයක් නෑ කියලා. ඔ අත දිගාරිනකොට ඔබ දන්න ඔබ දැකපුදේ ඔබ හිතපුදේ ඒ විදිහටම ස්වභාවය තියෙනවා. අන්නේ වගේ තමයි ඔබට මනසට යමක් මෙතනම් ලේන්සුවක් නැති බවට ඔබට ප්‍රත්‍යක්ෂ වනොත්. ඔබ දැක්කොත් එහෙම ලේසුවක් පෙන්නුවට එහෙම දෙයක් නැති බවට ඔබේ නුවන යටින් යනෝ. එතකොට අන්න එක මනසට ලේන්සුවක් කියලා විඤ්ඥානය මවල පෙන්නුවට ඒ යට ඊට සමගාමිව ප්‍රඥාවව යනවා එහෙම දෙයක් කොතන හෙම පෙන්නුවට එහෙම දෙයක් නැති බවට අවදිය යටින් යනෝ. ආන්නේ අවදියට අවදිවෙන්න කියලයි මේ කියන්නේ. එහෙම අවදයට අවදිී වඋුණහම, ඔබට හි නොවෙෙක් දේවල් මවල පෙන්නුවට විඤ්ඥානය මවල පෙන්නුවට ප්‍රඥාවෙන් එක පිළිගන්න. ප්‍රඥාාවෙන් විඤ්ඥානය පිරිසිඳ දකිනවා කිය යොන්න ඕකයි. මායාව විඥ්ඥාණයයි. ඒ විඤ්ඥානය ප්‍රඥාවෙන් පිරිසිඳ දැක්කහම විඤ්ඥානය හිටයි මැවෙන දේට ලකුණු නෑ. ඒකට වටිනාගන්න. ඒ බොරුවක් බව මායා මිරිගුවක් බව සිහිනයක් බව ප්‍රඥාවෙන් දැක්කහම එතන එහෙම ඒ හිත තමන්ට බොරු වෙනෝ ඒ මැවිල්ල තමන්ට මායාවක් වෙන බොරුවක් වෙනෝ සැබෑවක් වෙන්නේ නෑ. හැබ හි ඔයියතහාර්ථය නොදන්න කෙන ප්‍රඥාව නැති කෙනාමොකද වෙන්නේ ඔය හිතට මවල පෙන්න්නන හැම දේකට මෙයා රැවැටෙන. හැම දේකට මෙයා වටිනාකන් දෙෙනවා. හැම දේගට මෙයා කම්පන චංචල වෙන. ඒ හැම දේකට මෙයා පිළි ගත්ත හමේ ඒ රුබ ස හො පේන දේට අයුසු මනිිසාකාරයේ ලෝබ දේශ ූහ කම්පන ඇති වෙන ලාමක ධර්ම කෙස් ධර්ම ගඩුනැගෙනු. හිතේ ඒවට වටිනාකන් තියෙන. ඒව හැබැවැක් සත්‍යයක් වෙන යතාාර්ථයක් වෙන සිහින ඇත්තවෙන ඔයාට. මායාාව ඇත්ත වෙන ඔයාට. මිරිගුය වතුර තියෙනවයි කිය ලාරව ඒ පැත්තට දුවනෝ වතුරබු දර. මුවන්ට එහෙම කාන්තාරෝල වතුර දැක්කාහම වතුර තියනවය කියල මවා දුව නොවයි පැත්තට නමුත් වාට කවදාවත් වතුර හම්වෙන්නේ. අන්නේ වගේ තමයි මිරුගුවට මවා රැවැටිලා විනාස වෙනෝ වගේ. ඔය ඥා අඥඥාන පුද්ගලය ප්‍රථක්ජනය ඔය ඔය වි්ඥා මවල පෙන්නන දේ එයා ඇත්තක් කියල පිළි අරගෙන ඒ පැත්තට එයා තුළ කෙස් ධර්මකොට නැගෙන සංකල්පනා ගොඩ නැගෙන. අන්න එහෙම ඇතන තාන්ත දෙක පැනවෙන. එතකොට බලන්න ඒ මනසට විඤ්ඥාණ මායාවට රැවටීම මත තමයි අන්ත දෙක ඇත නැත අන්ත දෙක දෘෂ්ටි සංකල්ප සියල්ලම ගොඩ නැගන්නේ. සියල්ලම ගොඩ නැගෙන්නේ. එතවට අරමුණ යථාර්ථයේ දැක්කහම් මනසට මැවෙනදී ඇත්ත දැක්කොන් නාබි නන්දති නාභි වදති නාජ්‍යහෝසා ඇතිට. ඒ සිත එයා පිළිගන්නනෑ අබිනන්දනය කරන්නේ. ඒ සිත වර්ණනා කරන්නේ නෑ. ඒ හිතේ බැස ගැන්නි නෑ ඒ තඒහි සිතට රිංගාන්නිනෑ ඒ සිතේ එයා තැවරන්නේි නෑ ඒ හිතටයා ැ හිතට එයා ඒ මනසටක ඇත්තේ කියලායාගේ පිළිගැනීමක් නෑ. අන්න ඒ ඇත්ත දැක්කට පස්යන නා ිනන්දති නා භිවදතිනා ජෝසාය හිතති කියන්නේ එතකොට හිත බොරුවක් බව තමන්ගේ මැවෙන හිත ඒ හිත බොරු බව ලේෙන් සසුව කියන හිත බොරුවක් බවයා දැකලිවරයි. එතකොට ඒවාගේ තමයි සමස්ත ලෝකයම. හස කියල හිතුනත් ඉරහඳ මතක් වුණ තම්ම තාත මතක් වුණ බුදු හාමුදුර මතකුණ තමංව මතක් වුණත්. එතකොට ගහ කොල ඉමිල මුදල් ෙවල් දරුවල් යනවාහන මොන කාලයේය හාභකාේත ොනද මතක්ුණ දිවිියලෝක ්‍රහමලෝක සතරපයාවල් මතක්කුණ තයෝොකෝ මර්තමන්ට බොරුවෙනවා. ඒක්කෝ මනසේ පමන්ට මායාවක් වෙන සිහිනයක් වෙන අන්නේ සිහිනේ තුළට සිහිනයක් බව යමයාහිතන දැක්කොත් සිත දැක්කොත් තමන්ට පහල වෙන හැම හිතක්ම සිහිනයක් වෙන. තමන්ට පහළ වෙන හැම හිතක්ම මායාවක් වෙන. තමන්ට පහළ වෙන හැම සිතක්ම මිරිගුවක් වෙනවා. තමන්ට පහළ වෙන හැම සිතක්ම බොරුවක් වෙනවා. අසත්‍යයක් වෙන මායාවක් වෙන. අන්න එතකොට අන්නේය සත්‍යති ඥානයට අවදවීම මත තමයි සාපේක්ෂය අභි භවායන ධර්මතාවේ ගොඩනැගෙන්. හැබැයි ඇත්ත වනොත්ේෙක්තන එයා තුළ අභ්‍යන්තර බාහිර කාලය සහාාවකාශය ඔය සුදුකලු එතකොට ඇත නැත්තසාඔච්චේ සස් සැපදුක මේ ඔක්කෝම ගොඩි ැගනො ත ඇත්ත වුණො. හිත ඇත්ත වුණ සමස්තේම ගොඩ නැෙන. එතකොට මුළ ෝකම තුන් ලෝකම ොඩ නග. හැ ත බොරුවක් වුණො තුන් ලෝකම බොරුුවයි තුන් ෝකම නිරෝධයටයයි. අන්නේ හිත සිත අවබෝධ කරගෙන දැනීම තමයි සිත සතේ දැකීම තුළින් තමයි සිටෙන් මිදෙන්නේ. එතකොට සිත අවබෝධ කරගත්ත හමයාට රූපයෙන් නැතු යනවද. රූපේන සත්දහැන ගඳසුව දන්ො කලින් වගේ රස දන්නව පහස දැන්න සිට ේය එකක දවල් මතත්ක් වෙනවා. හැබැයිඒ කිසිමදේක සත්වයෙක් පුද්ලෙක යමත් දෙයක් හමවෙෙන් නඇති ඥාන දරසනයකි. ඒ දක්ම තුළේ අටින් තියෙනු ඒක විඤ්‍යානය ප්‍රඥාවෙන් පිරිසර දකිනවා කියල කිය දකින්න කියන්නේ යන්නේ එකයි එහෙම දැක්මට අවදී වුණහම තමයි මේ සාපේක්ෂය අභිබවා යන නිරපේක්ෂක දරසනය මධ්ජේ ඥානය කියන අපන්නේ දැක්මටේ අවදිට ඔන්නන් අපි දාන්න පුළො මධජ්‍ය ඥානය කිය සම්මාධිට්ටිගේලා. අන්නේ සම්මාධිට්චල තමයි තුන චක්කු උදපාදි ඥානං උදපාදි ප්ඥා උදපාති විජ්්‍යා උදපාදි යාලුවක උදපාදිි කළගෙන. ඔන්න සමස්ත බුද්ධ සාාසනේම ඔන්න ඔතනැයි ගඩි නැගින් ඔන්න බුද් සාසනයේමකොඩ නැගින් ඔතන බුදුරජාණන් වහන්සේකි ධරමේ හරයතියන්නේ. ඥසටිය තියෙන අර්ථය තියෙන්නේ ඔන්න ඕතනයි එතකොට අන්නේ අර්ථය අවබෝධයට පත්වීම් මත තමයි මේ සියලු දුක නිවාර්ණය වෙන් එතකොට බලන්න යාට රාගය ඇති කරගන්න බෑ දේශය මෝහේ කියන මේ කෙලෙස් මනෝභාවයක් ආත්ම දුෂ්ටිය ගොඩ නැගෙන්න්න ආත්ම සංකල් පේබිඳ වැටිෙනවා අන්න එතකොට සාපේක්ෂයම් මදුන තැන එයා තුළ මේ තුන්ලෝක ධාතුව මනස තුළ නිරෝධ වෙනවා න් ලක මිරෝධ මන්ගේ හිතත් තමන්ට බොරුවෙනකොට.ඒ හිත තමන්ට මාවක් කියල දැක්කහම අප දිවිලෝක මතක් වුණ බ්‍රහ්මලෝක සතර පාය මතක් වුණ තේයෝකම වි්‍යාණමයාවම මසක් වෙනම කුත්ම නෙවේ වෙනමකුත්නේ. අභ්‍යන්තර බාහිර කියල ගොර නැගන්නේ. එතකොට සාපේක්ෂය අතන ඇත අන්තගොඩිනගන්නේ. අර සරව දෘෂ්තිි පහනාය. සියලු ෘෂ්ටි ංකල්ප තවාද චින්තනයන් ගොඩිනැගෙන ර සාපක්ෂේ තුළ. අර දැක්මට සියලු ින්තන දෘෂ්ටි සංකල්ප සියලු දැනුම සියලු මතකයන් සියලු දේවල් සර ෘෂ්ි පහනයි සියලු ෘෂ්ටි නිරෝදේයටග ඉල්ල වෙනම දුෘෂ්ටිය කටගන්න වනෙවෙයි සියලු දෘෂ්ටි ප්‍රහණනවෙෙනෝ. තමන්ගේ දැක්මත් තමන්ට අන්තිමේදී විඤ්ාන මායාාවම මෙෙන බොරුවක් කෙන එක්තකොට තමයි ධර්මයක් පහුරක් හැටියට දැනගෙන ඒ ධර්මය දත හැල්ලා එගොඩට යන්නේ ඒ එගොඩ ගැන නම් අපට වචනයෙන් කියන්නම පුළුවන්කමක් නෑ. ඒ වචනයට නගන්න බෑ අවාච්ච්‍ය දහමක් එතන. එතකොට අන්නේ එගොඩ ගැන අපට කතා කරන්න බෑ. අපට පාරුව ගැන කතා කරත හැකි. ධර්මය නැමති පාරුව ගැන කියත හැකි පාරුවෙන් අතහැරියට පස්සේ කියන්න දෙයක් නැත. පාරුවෙන් එකඩ වඋනාට පස්සේ ඒ පාරුව ගැන යළි කතා කරන්න පුළුවන්කමක් නෑ ඒ පාරුව තමයි මේ කියන්නේ පාරුවේ තමයි මේ කතා කරන්න එතකොට මාර්ගය ගැන කියන්න පුළුවන් පලය ගැන කතා කරන්න පුළුවන් කමක් නෑ එතවර පලය කියන්ඒගොඩවීම එගඩඋනාට පස්සේ ධර්ම මේ කතා ධර්මයක් තමන්ට බොරු වෙනෝ ධර්රමය මෙනහිකරපු දෙයත් ඒක අතහැරියට පසඒකත් තමන්ට සිහිකරන්න පුළුවන්ගමන් එක සිහිකිරීමත් විඤ්ඥාන මායාම විසක් වෙන මොකක් අත් නෙවෙේ. එතකොටයි අන්න ඒ විදියේ පින්වත්න කියන්න බැරි දහමක් මේ වචන හරමයක් ද ඇතිකරගෙන මේ කියන්නේ යන එක වචනවල්ට නං ඔබා ග්‍රහණයවෙන්ටපා මේ වචන කියන්නේ ඔක්කොම බොරු. මේ ධර්මය දැන් අපි මේ පේසනා කරා එ එකකොට ඔබ බොරු දකිවේ. මක්ැහුවොත් ඔබ කිවේ බොරුුවද කියලා මම කියන්නේ හැමකිනාාටම අපි බොරුවක් කිවේ ඒ වචචන තුළ ධරමේ නෑ අන්නේ එක අවබෝධ කරගන්න කියලා දේශනා කළේ තවට ඒක මනසේ ඇතිවෙන අවධයක් බවයි අපි තේරුම් ගන්ට ඕනේ එතවට මේ අවපමාවලින් පෙන්නන්නේ අන්න එතනට පත්වෙන හැටි ඒ මාර්ගයේ තමයි පැහැදිලි කරන්නේ දැන් තව උපමාවක් ගත්තොත් දැන් අපි සිහිපත් කරනවා දැව ලේන් ස උපමාව කලින් ගත්තේ දැන් අපි හිතමු යම් කිසි උපමාවක් අප එතුමු මේසේ කියයෙන් උපමාව ගත්තා ද මේසේ කියන එක ගත්තහම ද මනසට මේසයක් පේන මේසේ කියන එක දැන් අපි ඉස්සර හා තියන එකක් වේවා අපි අතීතයේ දැකව එකක් වේවා මේ මේසේ කියන අදහස අපි ගත්තොත් මනසට මනසට මේසයක් පේනවා එතකොටයි පේන තැන ඇත්තටම මේසයක් තියෙනවද අර එළිය තියනෙන මේසේ අද පේන්නේ අපට වෙලා තියෙන පටලැවෙල්ල තමයි ඔයි මනසට පේන චිත්ත රූපය එලිය තියෙන එකක්ක කියලා අපි හිතන්නේ එතකොට අපට පේසේ හම්බෙන්නේ මනෝමෙන්නවේ එලියෙන් එලියම් මේ සිතියෙනව කියලා අපේ සංකල්පනාව අදහස එතකොට අන්නේ අදහස මත තමයි මේ සාපේක්ෂය ගොඩ නැගන්නේ න්න එතකොට තමයි මේ සාපේෂ චිින්තනය මත එලියෙන් ලෝක පැනවිලාතියේ නේවිදී තම රහඳ හස පසෝමයකොඩු නැගලතියෙන්. එතකොට එලිය තියෙන්න මේසේ නෙවෙයි ඔයි පේෙන් එලිය මේස නෑ කාටවත්. මේ ලෝක එලිය මේස පැනවින්න ඇඒ එලිය මේසයක් තියෙනවය කියලා හිතං ඉන්න බව ඔය පේන්න. එතකට මනෝමෙන් පේන තැනක් කොතනතින්. අතිමට මනෝමේ තනත් බොරුවක් වි ලොප්පු කරගන්නන්ටන් දැන් එලිය මේසේ පැනවිච්ච තැන එලිය යෙනෙක් නෙවෙයි. මනෝමෙන් හදාගත චිත්තරූපයක් මනෝමේ මට්ටමක් කියනෙ අපි දැක්කහම එලිය මේ සතියන එක අපි බොරුවක් කියන අපට වැටහෙනෝ එක අප චින්තනය තුළ සිිවෙච්ච සාපේක්ෂය තුළේ මනසිං හදාගත්තද එලියට පනවාගෙනද ඉතා ගත්ත බවක් විර හිත නැතියෙන හිතපුූ දෙයක් විතර එලිය මේ සයක් තියෙනවා නෙවෙයි. මනෝමෙන් හදාගත්ත තැනක් මනෝමේ තුළ ඇතර මේ ස අතියනෝ දැන් අන්න ෞතිකෙන් දිල ආධ්‍යාත්මයට විඤ්ඥානවාදට යනෝ මනෝමේ තුළ මැවිච් දේවේ සිද නෑ එතනත් මේ වර්ණ සබ්ද දෙකේ වේගෙට හිතේ වේගට මැවෙන එකක් මිසක්. එතනත් එහෙම මේසයක් නැහැ මේසයක් වගේ පෙනුනට වගමේසයක් එතන ගොර නැගිනි නෑ යර ගිනි පෙළෙන්ල කලකවනකොට ගිනි වලල්ල මැවුණාසේ මේ හිතේ වේගෙට වේසයක් හිතට මැවෙනවා මිසක් එතන මේසේකුත් නැති බවයිනුවනින් දකිින්ට ඕනිේ. අන්නහෙම දැක්කට පස්සේ මේසේ හිතේ මැවිෙන එක අතර වෙන්නෑ විඤ්‍යානය මවනෝදිකට. එයා මවනෝ යාගේ කාරය භාරය නමුත් ප්‍රඥාවෙන් යතාහාර්ශය පිරිසර දක්ක හම මේසේ මැව්ුවට ප්‍රඥාවෙන් පිළිගන්නේ නෑයක. ප්‍රඥාවෙන් ප්‍රතික්ෂයේ ප්‍රඥාවෙන් ඒක ඇත්ත දකින එහෙම දෙයක් නැති බවට ප්‍රති්‍යයක් අවධයක්යනෝ ඥානයෙන් හැබැයි එතන මේසේ මැවිෙනෝ මැව්නට එහෙම දෙයක් නැති බවට අවබෝධයක් යටින් යනු. අන්න එතකොට මේසේ කියනෙක් අරද අදහසට මනස කම්පන චංචලා අඩුවෙන කම්පන චතල ගරුණනගෙන්න්න අත්ව පුද්ලය අමදයක් හමුවෙන් නැති ගතියක් වෙනවා. අන්න එතකොට පින්වත්න අන්න එතන විද්‍යාව පහළ වෙන. සාපේක්ෂවෙයි අභි බවා යන ඥාන දර්සනය මතු වෙනවා. අන්නේ ඥාන දර්සනයටටට අභ්‍යන්තරින් බාහිරන් මේසේ හමුවවෙදින. කොට අ්‍යන්තර බාහිර කියලයක් පැනවෙන්නත් වි්ඥානය මේකක් බොරුවම අභ්‍යන්තර බහිර කියල පනවන්න බෑ. අන්න්‍ය එතකොට පින් වත්ර මධ්‍ය ඥානය කියන අදිය කියන කෙතන ොඩට ගෙන අන්න අවිදීයට තමයි චක්කු උ පාද ඥානං උද පාති විජ්ා උදපා යාලක උද පාද කියන්නේ අන්න එතකොට පින්වත් අවිජ්‍යා යත්වේ වශේෂ විරාග නිරෝධ සංකාර නිරෝදු. අන්නතකොට පංඥාන විඤඥානයක් මේසෙක්කොට අභ්‍යන්තරින් පාරය හමුවෙනොට ඒ මේසේ කියන සංස්කාරය ගොට නැගදින. අන් අවිද්‍යා නිරෝධයෙන් සංකාර් නිරෝධ වුණ මේ වර්තමාට මොහොතේ එතකොට අවි්‍යා නිරෝධයෙන් සකා නිරද්ධයි කළ වි්ාය ොකදැ ැන ගන්නේ. විඤ්ඥානයෙන් දැනගත්තදේ බොරුව නෝනේ. අන්න විඤඥානය බොරු වෙන විඤ්‍යානේමායාවක් ව විං්‍යාන මිරගලක් සිහිනයක් වෙනවන ර සිහින සිහින හැිට දැක්කොත්ව මේ සේ පිළිනීද පිළිගන්නේයක සිහිනේ සිහින බව දැක්කො හිනිිය වෙන්නි නෑ එහනම් විඤ්ඥානය බොරු වෙනවා අන්න විං්ඥානය අපතිතිත වෙනඇතකොට ඒ දැක්මටම එතව නාමුරූ බැසගනින ආයතන සකල්පේ බිඳ වැටන. ඒය හැක අන්ාසේ දිව වරට මනසත් තියනව කියන සාපික්ෂේ බැඳ එලිය තියනවා යනව කියල ගන්න ගතී නැති වෙන. එතකොට අ හක නාසේ දිවසරය පරිහරණය වෙනවා හැබැයික මිදිලයින්නේ. ආයත හය න රියව න හැ රව ද ත ල ිදලම වර්ත න ොහද දක්ට අද ල ිද තුල මිදල ස් පස පස ිදිලා. අන්න නාම්රෝ ස්පර්ස ිරෝධේ ේදනා අන්න උපාන කර්ම ජාජරා මර්ග මේක ආරම්මනයට මේ සමස්තේම නිරෝධයට යන විදිහ දැක්මට නිරෝධ වෙන බවන්න දකින්න ඕොන එක ආරම්මනේ තමස්ත තුන් ලෝකම නිරෝධ වුණ. අන්න එතකොට අන්න තුන් ලෝකයේ මේතර වෙන තැන. එතකොට මේක ගොඩනගෙනකොට අවිජ්්‍යාපච්චයා සංකාරා අන්න මේසේ හැදිනොයිතන මානස එලිියත් මේ ස අත් ඒ ක කියල ගන්න හිතෙත් මේ සාහමුව වෙන. අන අවිජ්‍යාපච්චය සංකාරාඒ පේ ඇත්ත වෙලායාට. වි්‍යාන ඇත්ත වෙලා ඉනාරු බස ගැනවා අතන සංකල්ේ සාපක්ේ කගට නැගෙන පේතු විද්්‍යාහකති ස් පරසේදන තන්න උපදාාන ජාජාමර්න සමස් දුකමකොඩ නැගලා අන්න තවරට තුන් ලෝකම ගුඩ නැකිලා. සම්මී ලෝකෙ සත්ව පුද්ජල භාාවය අමධ්‍ය අබවට හම් වෙලා එතකට අ්‍යන්තර පාර සාපේක්ෂ ගු නැකිලා ඇත නත අන්ත තුළ ෝකුඩ නැගෙන. අන්නේ ලෝක ඇසරු කරන්න එපා කියලෑ බදුරජාණන් වහන්සේ ඇත නැත අන්ත ඇසුරු කරන්න එපා කියල උන්හසේ දේශනාගල. යකට තනත අන්ත දෙකනවයි බදුරජාණන් වහන්සේඒ මිදන්නේ එක සේවනය කරන්නට එපා මේ ඥාන දර්සනයට අවදිවෙන්න අවදිවෙලා. ඇත නැතාන්ත දෙකේ අවබෝධය මත ගුරුණගෙන අවදිය මත මේ සිය සම්මාධිට්්‍යිය පහන පැනවෙවා ඒ සම්මාධිට්ටියත් එක් අන්නේ සම්මාධිත්‍යය තුළ තමයි විමුක්ති මාර්ගය යනේ විමුක්ති මාර්ග මතක එනෙවයි. මතකයක් නෙවෙේ අතීත දැනමක් නවේ සිති වෙලි ෙවෙයි ඒක දැනුමක් නෙවේ තර්කයක් නෙවෙයි ඒක තමා තුළ ගොඩ නැගෙන සත්ති ඥානයාවදිය හැටියටයි එක ඥාන දර්සනයක් හැටියට එතන වචනයම් ප්‍රකාශ කරන්න පුළුවන් තැනක් නෙවෙයි. එතකොට අන්න ඒ ඥානයට අවදවුණ හාම මේ සමස්ත පටි සෞ්පාදයම නිරෝධටය නෑට තුන් ලෝකයම එකරම්ම නේදි නිරෝධ වෙන. තුන් ලෝකේ මත්ත නොද කිෙන ොට එකකාරම් නේද මේ මහොත තුන් ලෝකෙ ොඩ නැගෙන. එතකොට බලන්න මේ දර්ශනයට අනුව කම්මස්සකතා ඥානය මහමිත්‍ය අදෘෂ්තියක් වෙන එතකොට දිවිය ලෝක බ්‍රහ්ම ලෝක සියල්ලව මේ එකම විඤ්ඥානයක ප තුළ පැනවෙන්නේ. එතකොට මේ සමස්ත ලෝකයේම තුන් ලෝකේම එකම විඤ්ඥානය තුළ මායාවක් වෙනකට තුන් ලෝකෙම මෙතන නිරෝදයි. එතකොට කම්පල දහම බොරු වෙනවා ලෝකෝත්තන සම්මාධදිිට්ටිට සාපේක්ෂව කම්මස්සකතාඥානය බොරුවක් වෙනවා. ආන්න ඒක තම අප තේරු ගන්ටොනක මි්‍යාවක් වෙන හැබැයි ලෞකික මට්ට මේ එකක සත්‍යයක් වෙන. ලෞගික මට් මේ කම්මස්ස කතා ඥානය තුළ හිරවෙච්ච කෙනෙකුට, මේ කියන දර්සනය බොරුවක්වි නොයාට. එතකොට එයාගේ දර්සනයට. එතකොට ලෝකෝත්තර සම්මාධිත්‍යයදී ෞකික සම්මාධිත්‍යය බොරුවර එතකොට ලෝ ලෞක සම්මාධිට්්‍යියයේදේ ලෝකෝත්‍ර සම්මාධිට්්‍යිය අට විේනෑ එයා ලක ඇත්ත කරගෙන ඉන්නගෙනෙක් විංජාන මාවට අසුුවවෙච්ච කෙනෙක් විඤාන මයාාවෙන් සිහිනේ සිහිනය එයාට ලෝකයේ සිහිනයක් හැටියටතුුන්ද නොදකපු කෙනෙක් සිහින සැබෑ කරගත්තගෙන සිනේ ඇත්තක් වෙච්ච කෙනෙක් එතකොට අන්නේ තකොට පින් වත්න්නේේ සිහිනේ සිහයක් හැට දැකීම තමයි මේ ෝකෝත්‍ර සමාධදිට්‍යිය කියන එකක ලොකු කතාවක්. එතකොට අන්නේ විදයේ ගැඹුරු කතාවක්. අන්නේ දර්සන ඥානය තමයි මේ බුද්ධ හසනයෙන් පෙන්න්නන්නේ අන්නේ ඥානේයට අවද වනාාමඇතන. අන්ත දෙකින් මෙදිලලා ආන්න ඒකි නාමේ දර්සන ඥානයට ප්‍රත්වර. අන්න දර්සන ඥානයට පත්නාට පස් පටි සහක්පාද සමුදේ සහත්තං ගමේ මේ අරමුණේ මේ මහොතේම අත්දකින්න පුළුවන් හම අන්නේ පටි සහපපාද නිරෝදේදී ආයතන නිරෝදේ අධදකීම ලබන්න පුළුවන්. වි්‍යා නිරෝධී අදකීම සංකාරයන්ගේ නිරෝධී අදකින් විඤ්ා නිෝධය අදකීම නම්රූපයන් නිරෝධය අදදකීම ආතනහහි නිරෝධය අදැකීම ස්පර්ස නිරෝධී අදකීම පේදනා නිරෝධය අත්දකීම තහා නිරෝධී අත්දකීම උපාදා නිරෝධයක් අත්දකීම භව නිරෝධය අත්දැකීම ජරාමර්ණයන්ගේ නිරෝධීම මෝතති අත්දකීම අන්නේ විදියට මේම සත්‍ය යානයට අවත්දිවීම තුළින් තමයි මේ මොහොතේ ඒකෙන නිර්වාණ ධාතුවාබෝධ නිවන කියන්නේ පන ගත්තක ඒකත් බොරු හෙමෙක් නෑ සසර කියල යෙකුත් නෑ මේ නිරෝධයක්දැකින් නො ඒක අඒකත්තය ොද කියන්න ගොට සත් ලෝකම ගොඩ නැගෙන අන්න්නේ එක තමයි සමුදේ එතකොට සමුදේ නිරෝධය සමුදේ නිරෝධය අත්දකිනීම තමයි සබුද ශාසනය කරන්නගුල ගෙන අනතික සමුදේ නිරෝධය කියන්නේ හිිතක් මඒකත් බොරුවෙනවන්තිම. එතකොට අන්නේ විදියට තමයි පින්වත්න සත්ත්‍යේ ඥානයට දර්සන ඥානයට පත්ව. එසේ මෙසේ එකක්නේ මහා ගාම්බීර දර්ශනයක් ඒ දර්සන ඥානය තමයි අපි මේ ගෞතම බුදුරජාණන් වහන්සේ මහා මුනිවරයාගේ ඒ මහා ශ්‍රේෂ්ට දර්ශනය ඒ දර්ශනය තුළ ේ දර්සනය තුළ තමයි මේ සියලු දුක නිවාරණය වෙනෙති ඒවගේ මහා වටිනා උතුම් දර්සනයක් දායාද වන වාසනාවන්ත පිරිසක් තමයි ඔබා ප හැමදිනම. ඒනිසාට මේ ශ්‍රේෂ්ඨ දර්සනය දැකගත්ත කෙනුත් තමයි මේ දුකාවසංකරගෙන සංසාරදුක නිමා කරගන්න. එනිසාපින්වත් හැමදිනාට මේ පැයක් පමණ ලෝතුරු ධර්මය තෝරගන්න අපි මහා වෙහෙසක් දැරුව වචනවලින් උත්සාහවත් වනා. ඉතින් ඒ නිසා මේ වචනවල නම් කිය පේක දහමක්ත් නෑ වචන සියල්ලම බොරුවයි අපි අන්තිමට කියන්නේ ඒ වචනවල දහමක් නෑැයි වචනවලින් යට යම්බිසි ර්ථයක් අපි අරගෙන ගියා. යම්කිසි අධ්‍යකීමක් අපි කියව්වා. යම්කිසි දෙයක් අපි පෙන්න්න උත්සාහවදදරුවවා අන්නේ යටින් පෙන්න්න උත්සාහ දරපුදේ ඒ අරථය යවදියඔවබ තුළ ගොඩ නග අන්නන්නේ එකයි දහම හැටියට අපි පෙන්න්නන්නේ ඒ දහම වචනයට නගන්න බැරි දහමක් කියන එකයි අපි ලෝකයාට දේශනා කරන්න තින් ඒ දහම ඔබට අවබෝධ කරන්න පුළුවන් ඥානවන්තයාට මේ කියන එක මොකක්ද කියනකත්තේ අවබෝධ කරන්න පුළුවන් ඒ ඒ හැම දෙනකුටම මේ ධර්මස්ශ්‍රවණය සත්‍යවබෝධය ලබා මේ ගෞතම් බුදු සසනේම නිවාන්. දකින්ටම මේ පින්වත් හැම දෙනාට මේ ධර්මානු ශාසනාව මහෝපකාරී වේවා කලපි මෛත්‍ය ලබි පාර්ථනා කරනවා සුජීවත්ව සිටන දදු දරුවන්ට දුක් නිරෝග සම්පත්තිය සපත්තිය සහ දීර්ගා විස සම්පත්තිය සැලසේවා යහපත් ප්‍රාර්ථනාවන් සියල්ලක්මයි සපලවී අනාගතා බියවුරුදියය සැලසේවා කියලා ආශිර්වාද කරනවා ගෞරණිය දේශකයාණන් වහන්සේ ඇතුළු සියලුම ව මහා සගරත්නයටත් මේ උතුම් ධර්මදාානය කුස නිර්වාණාවබෝධී පිණසම හේතු වේවා වාසනාවේවා කල ප්‍රාර්ථනා කරනෝ සියලු මේගේ ඥාතීන්ට සියලු දෙවියන්ටත් මේ පින්ගත් පත්වේවා සත්‍යාවබෝධීට පත්වේවා සසර දුක නිමා වේවා ලක්වැසි ජනතාවට ලෝ වැසි ජනතාවට සකළ ලෝක සත්ත්වයන්ටත් මේ මහා ධර්මදාන මේ පින්කම ආසිර්වාදයක් වේවා ශාන්තියක් වේවා කළ හැම දෙනාටම සෙත්මිත් ප්‍රාර්ථනා කරනව හැම දෙනාටම තෙරුවන් සරණයි मोहखयो निप्पानं